ළඟදි එක දවසක් මගේ හස්බන්ඩ් ගියා යාළුවෙක්ගේ ගෙදර අහම්බෙන්. ඉතින් එහෙ ඉන්නකොට එයා ඉතින් අපිට කිව්වා රැට කන්න ඉන්න කියලා. අපි ඒ තදිසිය ගියපු හින්දා ආසුන්නේ ඉන්න. එයා කනේ ගොඩක් දේවල් නැහැ. පොඩි දෙයක් හදලා දෙන්න තියෙන්නේ. මේ කියලා. එයා ක නූඩ්ල්ස් වගේක් හදනවා එයා. පොඩ්ඩක් ඉන්න මිනිත්තු 10යි යන්නේ ටක් ගාලා හදලා දෙන්නම් කියලා කිව්වා. මම ඉතින් දැන් ඔය ඒක කාලා ඇත්තටම හරිම රසයි මම ගෙදර ආවිල්ලා ආයි ට්‍රයි කරා කරලා මම පොඩ්ඩක් ඒක මොඩිෆයි කරා මේ ආවිල්ලා ඒක නූඩ්ල්ස් එක මම මගේ වර්ෂන් එක කූනි නූඩල් එක මේකට ඕන වෙනවා නෝමල් නූඩ්ල්ස් මම මේ තම්බලා තියාගත්තා කූනිස්සො ඔගලන් දාන්න කැමති එළවලුක් මොනා හරි මම මේකට ගන්නේ කැරට් ලීක්ස් Mushrooms, ටිකක් ginger garlic, ඒ කියන්නේ සුදු ලුණු ඉඳුරු පොඩියට කපලා තියෙනවා, chili paste, corn flour ටිකක් තියෙනවා, ලුණු ගම්මිරිස්, fish sauce, oyster sauce, soy sauce, විනාකිලි ටිකක් ඕනේ, තෙල් ටිකක් ඕනේ, මං butter ටිකක් ගන්නවා, තව ඕගොල්ලෝ කැමති නම් බිත්තරයක් ඉසෙල්ලම මේක පත්තු කරගනිමු නූඩ් ඔක්කොම හැම දෙයක්ම ලෑස්ති කරගන්න මේක හරි ඉක්මනට හදන්න පුළුවන් වෙලා යන්නේ නැහැ එහෙනම් මම මේක ඉසෙල්ලම ලිප රත් කරගෙන කැරට් ටිකයි ලීක්ස් ටිකයි කපා ගන්නවා මම කැරට් ග්‍රේට් කරලා ගන්න ආස නැහැ ඒ මොකද ග්‍රේට් කරපුවාම පොඩ්ඩක් නිකන් බෙරි වෙලා වගේ යනවා ඒ නිසා මම මේ හීනියට කපා ගන්නවා මේක ඔගලගේ pan එක හොඳට රත් වෙලා තියෙන්න ඕන. එහෙනම් පොඩ්ඩක් ඒක වේලාසනින් on කරලා තියාගන්න. එක leeks ගහක් විතර ඇති වෙයි. මේකත් හීනියට කපා ගන්න පොඩ්ඩක් angle කරලා කපන්න. මේක ලෑස්ති. දැන් තියන්නේ ඉක්මනට මේක හදාගෙන යන්න. ඒ අතරදී corn flour mix එකක් හදා ගන්න ඕනේ. corn flour තේ හැඳි දෙකක්. මේකට වතුර කෝප්පයක් විතර දාගන්න. ඔගොල්ලෝ පාවිච්චි කරන corn flour එක අනුව පොඩ්ඩක් බලන්න සමහරක් විට දෙකක් මදි වෙයි. ටිකක් මේක තික් වෙන්න ඕනේ. soy sauce මේස හැඳි දෙකක්. oyster sauce මේස හැඳක්. fish sauce මේස හැඳක්. මේ fish sauce වලත් ගොඩක් ලුණු තියෙනවා. ඒ නිසා ලුණු දාගන්නකොට පොඩ්ඩක් පරිස්සමෙන්. ගම්මිරිස් තේ හැඳක් විතර තේ හැඳි භාගයක් ගන්න අපි chili paste උත් දාන නිසා chili paste මේස හැඳක් මට කියන්න තව පොඩි දෙයක් අමතකුණා මේකට සීනි ටිකක් ඕනේ පොඩ්ඩක් අර sweet and sour sauce sweet and spicy sauce එකක් මේක හැදෙන්නේ සීනි තේ හැඳි දෙකක් මන් දා ගන්නවා අපි මදි වුණොත් adjust කරමු. හරි මේ සෝස් එකත් හදලා ලෑස්ති කරලා තියා ගන්න. right දැන් අපේ ලිපට හොඳට රත් වෙලා තියෙන්නේ. මේකට තෙල් මේස හැඳි දෙකක් විතර දා ගන්න. මාජරින් හරි බටර් හරි මේස හැඳක් දා ගන්න. අපි තෙල් දාගන්නේ මුකුත් නෙමෙයි මාර්ජරින් එක කරවෙන්නේ නැති වෙන්න සුදු ලුණු ඉඟුරු තේ හැඳි දෙකක්
මේකට ඉස්සෙල්ලාම කැරට්ස් ටිකයි මෂ්රූම් ටිකයි දාගන්න. මම කූනිස්සො දාගන්න. කූනි මේස හැඳි 3ක් විතර දාගන්න. ඕගොල්ලෝ ගන්න noodles ප්‍රමාණය අනුව බලන්න. කූනිස්සො ගන්නකොට මතක තියාගන්න හොඳට හොදලා දැලකට දාලා වේලලා ගන්න මේ වතුර බේරලා ගන්න. මොකද මේවයි හරියට වැලි පියනවා. මේක high flame දාන්න. ගොඩක් මේ වෙලා තම්බන්න ඕනේ නැහැ. හොඳට බැදෙන්න දෙන්න. මම මේකට ලුණු දාගන්නේ නැහැ දැම්ම. මොකද මේ සෝස් එකෙත් සෑහෙන ලුණු තියෙනවා. සෝය සෝස් උයි ෆිෂ් සෝස් උයි ඔක්කොම තියෙන ඒවත් ලුණු තියෙන හින්දා. මේ ටික හොඳට බැදෙන්න දෙන්න high flame එකේ දාලා. හරි. දැන් මේ ටික බැදීගෙන එනකොට අපි ලීක්ස් ටික දාගමු. මේකත් මිනිත්තුවක් විතර තව බැදෙන්න ගන්න. ගින්දර ගොඩක් අඩු කරන්න එපා. නැත්තම් වෙන්නේ මේ එළවලු ඔක්කොම බෙරි වෙවි තියෙනවා. එතකොට රස නැහැ. මේකත් ඉක්මනට රත් වෙන්න දාලා ගන්න. හරි. දැන් ඒ ටික කර වෙනකොට අපි මේ හදාගත්ත සෝස් එක දාගමු. ඔගලන්ට මේක මිට වැඩි මෙච්චර තික් වෙන්න ඕනේ නැත්තම් තව වතුර ටිකක් දාගන්න පුළුවන්. මේකට අපේ තඹගත්ත noodles ටික දාගමු. මේක ඔක්කොම සෝස් එක හොඳට මේකේ කෝට් වෙන්න මිනිත්තුවක් විතර රත් කරගන්න. හරි. දැන් ඇති. මේක අපි ඕෆ් කරලා සර්ව් කරගමු. ඩිෂ් එක ක්ලීන් කරගමු. ඕගලන්ට මේකට ගාර්නිෂ් එකක් මොන හරි ඕන නම් එක්ක බැදපු ලුණු ටිකක් උඩින් දාගන්න. එමෙ නැත්තම් මේ මං කළු තලයට වගේක් අරගෙන තියෙනවා. මේ තමයි ඉක්මනට හදාගත්ත කූනි නූඩල් එක. මගේ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් කරන්න, subscribe කරන්න, යාළුවොත් එක්ක share කරන්න.